Hi guys, welcome to Mobilex Prime. Disim to kiyanne 2013 වසරේ තිරගතුණු ඉන්දියානු කාමුක ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය පූජා බාත් විසින් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මහේෂ් බාත් විසින්. මේ ෆිල්ම් එක ඉන්දියානු කැනඩියානු මීඩියාවක නැ සනී ලියෝන් තමයි රඟපාන්නේ. ඊට අමතරව රන්දීප් අරුණෝදේසී මේකට එකතු වෙනවා. මේ ෆිල්ම් එකේ තියෙන ශක්තිමත් ඇටියන් ප්ලස් අන්තර්ගතයන් සඳහා මේ චිත්‍රපට සාතික මේ මණ්ඩලය විසින් ඒ සහතිකයකුත් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකේ හැම දර්ශන තලයක්ම රූගත කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ හා ගාල්ල ආශ්‍රිතවයි. එහෙනම් ගයිස් අපි යමු ෆිල්ම් එකේ කතාවට. ඉස්නා කියන්නේ තමන්ගේ ශරීරය විකුණලා මුදල් හම්බ කරන කෙල්ලෙක්. ඉන්දියාවේ බුද්ධාංශ දෙපාර්තමේන්තුවකට ඉස්නා විශේෂ මෙහෙයුමක් කරන්න ඕනි වෙනවා. ඉතින් මේ ඉන්නේ අයන් තාකුර්. එයා තමයි මේ ඉස්නා හොයාගෙන එන්නේ. මේ මෙහෙයුමට සම්බන්ධ කරගන්න. ඒත් මේ ඉස්නා නම් මේ කරලීසේ කැමති වෙන්නේ නැහැ. එයා මේ වැඩේට මිලියන 100ක් ඉල්ලනවා. කොහොම හරි අයන් මේ වැඩේට කැමති වෙනවා. ඒ මෙහෙයුම තියෙන්නේ ඉන්දියාවට සමීප රටක් වන ශ්‍රී ලංකාවේ. මෙහෙයුම තමයි දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් තොරතුරු රසක් කබීර් කියන කුජලයාගෙන් හොරෙන් ලබා ගන්න එක. ඉතින් මේ කබීර් කියන්නේ දරුණු ගණයේ අපරාධකාරයෙක්. ඒ නිසා බුද්ධිංශ නිලධාරියෝ ඉස්නාව යොදා ගන්නා කබීර් ළඟලා මේ තොරතුරු ටික හොයා ගන්න. ඉතින් ගයිස් මේ කබීර් කියන්නේ මේ ඉස්නාගේ පරණ ආදරවන්තයා. ඉතින් මේ වෙලාවේදී ඉස්නාට එයාගේ කබීර්ගේ පරණ අතීතය මතක් වෙනවා. එයා ඒ අතීත ගැන හැමදේම මේ අයාන්ටත් කියනවා. මේ මෙහෙම ක්‍රියාත්මක කරන්න නම් ඉස්නාට බොරු මාවපෑම කරලා ආපහු කබීර් ළඟට ලං වෙන්න වෙනවා කියලා අයාන් කියනවා. කාලයකට කලින් මේ කබීර්ට ඉස්නාව හම්බෙන්නේ එක පාටියකදී. ඒ පාටියකදී කබීර් කරන එක දෙයක් නිසා මේ ඉස්නා කබීර්ට කැමති වෙලා මේ කබීර්ගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ පාටියෙන් පස්සේ මේ දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. ඉස්නා එයාගේ පරණ ආදර කතාව අයන්ට කිව්වට පස්සේ අයන් කියනවා දැන් මෙහෙම පටන් ගන්න ඕනේ විදිහ ගැන. ඉතින් මේ ඉස්නායි අයානුයි එයාලගේ මෙහෙයුම කරන්න තියෙන ගෙදරට යනවා. ඒ ගෙදරක් තියෙන්නේ අර කබීර්ගේ ගෙදර ළඟමයි. ඊට පස්සේ අයාන් මේ ඉස්නාට කියනවා ඔයා දැන් ටිකක් කබීර්ට පේන්න ගිහින් එයාට කතා කරන්න කියලා. ඉතින් මේ ඉස්නාත් ඒ ගෙදරට යනවා. ඒ වෙලාවේ කබීර් තනියම සින්දුවක් කිය කී තමයි ඉන්නේ. ඉස්නා ගිහින් කබීර්ගේ බෙල් එක ගහනවා. කබීර් ඒක ඇහිලා ටික දිගස් වෙනවා. එයා එයාගේ පිස්තෝලයක් අරගෙන තමයි පඩිපෙළෙන් පල්ලයට දැහැලා ඉන්නේ. මේ වෙලාවේ ඉස්නාත් ටිකක් බයෙන් තමයි ඉන්නේ. කොහම වුණත් කබීර් ගිහින් දොර අරිනවා. ඉස්නා හිනා වෙලා මෙහෙම කියනවා. හෙලෝ, මම තමයි ඔයාගේ අලුත්ම අසල්වැසියා. මට ඕනෙනුනේ මාව ඔයාට ටිකක් හඳුන්වලා දෙන්න. ඉතින් ඉස්නා මෙහෙම කිව්වට පස්සේ කබීර් ගිහින් දොර අරිනවා. ඒක දැකලා ඉස්නා හොඳටම බය වෙනවා. ඒත් මේ කබීර් ඉස්නාව ගණන් ගන්නේ නැහැ. එයා එකපාරට දොර වහලා ගිහින් ආපහු වයලින් එක ගහන්න ගන්නවා. ඉතින් මේ ඉස්නා අයාල් ළඟට ඇවිල්ලා කියනවා කබීර් හොඳටම වෙනස් වෙලා. එයා වෙනස් වෙලා තියෙන විදිහ මට නම් හිතා ගන්නවත් බෑ කියලා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ ඉස්නා නිදාගෙන ඉති කබීර් එයාගේ කාමරයට එනවා. ඊට පස්සේ කබීර් ඉස්නාව හිස් කරන්න ගන්නවා. මෙතන ඊට පස්සේ පොඩි හොට් සීන් එකක් එනවා. ඔයාලට ඒක බලන්න ඕනේ නම් මේ ෆිල්ම් එක පල්ලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ සිදුවීම හීනයක් විතරයි කියලා ඉස්නා පස්සේ දැනගන්නවා. වද අයන් ගෙදරින් එළියට ගෙවු වෙලාවක ඉස්නා ගෙදරින් එළියට එනවා. ඊට පස්සේ ඉස්නා මේ කබීර්ව දැකලා එතන තිබුණු ගලක් අරන් කබීර්ගේ ඔළුවට දමල ගහනවා. ඊට පස්සේ ඉස්නා දුවගෙන ගිහින් එයාගේ කාමරේ හැංගෙනවා. කබීර් ඒ කාමරේ ළඟට එනවා. ඇවිල්ලා එතන තිබුණු වීදුරුවේ ලියනවා සොරි කියලා. ඒ ලියන්නේ එයාගේම තුවාලේ තිබුණු ලේවලි. ආයක ඩ්‍රයි කර කර හිටිය අයන් එයාගේ ප්‍රධානියාට කෝල් එකක් ගන්නවා. ඒ කෝල් එක ආන්සර් කරනකොටත් කබීරුයි එයාගේ යාළුවයි ඇවිල්ලා මෙතන වෙඩි තියලා ලොකු කලබලයක් ඇති කරනවා. එතන ලොකු වෙඩි හුවමාරුවකුත් වෙනවා. වුණත් මේ බුද්ධිංශ ප්‍රධානියා එයාගේ ෆෝන් එක එතනම දාලා එතනින් පැන ගන්න උත්සාහ කරනවා. එයා කොහොම හරි එතනින් පැනලා යනවා. ඊට පස්සේ කබීර් ඒ බිම තිබුණු ෆෝන් එක අරගෙන ආන්සර් කරනවා. හැබැයි කබීර් දන්නේ නැහැ ඒ ෆෝන් එකේ එහා පැත්තේ ඉන්නේ එයාගේ ගෙවල් ළඟ ඉන්නේ අයාන් කියලා. කබීර් කියනවා උඹලා නම් කවදාවත් හැදෙන්නේ නැහැ. මම උඹලා හැමෝම ඉන්න තැන හොයාගෙන හැම එකාවම මරලා දානවා කියලා.
එදාම හවස මේ ඉස්නායි මේ බුද්ධංශ ප්‍රධානියයි අයානුයි හම්බ වෙනවා. එතනදී මේ ප්‍රධානියා කියනවා මට මේ මෙහෙයුම නවත්තන්න වෙනවා. මොකද මගේ සේවකයෝ ගොඩ දෙනෙක් කබීර් මරලා දැම්මා කියලා. ඒත් ඉස්නාන මේකට කැමති වෙන්නේ නැහැ. ඉස්නා කියනවා මම කොහොම හරි මේක ඉවර කරලා දානවා කියලා. ඉතින් මේ ඉස්නායි අයානුයි එකතු වෙලා තව ප්ලෑන් එකක් ගන්නවා. ඒ මොකක්ද? ඉස්නා යනවා කබීර් එක්කගෙන එයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා. ඒ වෙලාවේ මේ අයාන් කබීර්ගේ ගෙට පැනලා කබීර්ගේ තියෙන රහස්‍යකට තොරතුරු හැම එකක්ම හොයාගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ අයාන් එයාගේ පෙන් එක කබීර්ගේ ලැප් එකට ගැහුවට පස්සේ ඒකෙන් එන ඇලර්ට් එකක් කබීර්ගේ ෆෝන් එකට එනවා. ඉතින් මේ ඇලර්ට් එක දැපු කබීර් හොඳටම බය වෙලා එයාගේ ගෙදරට දුවන්න ගන්නවා. ඉතින් මේ ඉස්නාත් වුණු හැමදේම කියන්න අයාන්ට කෝල් කරනවා. ඒත් අයාන්න මේ ෆෝන් එක ආස කරන්නේ නැහැ. කබීර් එයාට තිබුණු තරහ තවත් වැඩි කරගෙන මේ කාර් එක ගොඩක් වේගෙන් එයාගේ ගෙදරට ඩ්‍රයිව් කරගෙන එනවා. කබීර් කොහමරි ගෙදර ඇවිල්ලා එයාගේ ලැප් එක චෙක් කරලා ගෙදරත් හොඳටම චෙක් කරනවා. මේ වෙලාවේ අයාන් කබීර්ගේ ගෙදර ජනෙල්ලක එළිලා තමයි ඉන්නේ. ඊට පස්සේ අයානුයි ඉස්නායි කතා කර කර ඉන්නවා. ඒ වෙලාවේදී අයාන් කියනවා මම ඔයාට ගොඩක් කැමතියි, ඔයා කබීර් එක ඉන්න හැම වෙලාවෙම මට ලොකු ඉරිසියාවක් දැනෙනවා කියලා. ඒත් මේවා අහගෙන හිටපු ඉස්නා නම් අයාන්ට මුකුත්ම කියන්නේ නැහැ. පහවදා උදේ ඉස්නා ලෑස්ති වෙනවා කබීර් ළඟට යන්න. යන්න කලින් අයාන් ඉස්නාව ඉස් කරනවා. හැබැයි මේ ගමනත් මේ අයාන්ගේ ඉස්නාගේ ප්ලෑන් එකක්. කබීර්ගේ ගෙදරට ගියාට පස්සේ කබීර් ඉස්නාව එක පාළු තැනකට කළුවරේම එක්ක යනවා. ගිහින් කියනවා අපි මෙතන තමයි අපේ හැම රහසක්ම හැම රහස් තොරතුරක්ම හංගගෙන ඉන්නේ කියලා. පස්සේ මේ දෙන්න මෙතන ඉස් කරගන්නවා. මේ දෙන්න මෙහෙම ඉන්න අතරේ අයානුයි කබීර්ගේ යාළුවයි අතර එක ෆයිට් එකක් යනවා. මේ ෆයිට් එකේදී අයාන් කබීර්ගේ යාළුවාට හොඳටම ගහලා එයාගේ බෙල්ල මෙරිකලා එයාව මරලා දානවා. ඊට පස්සේ මේ බොඩි එක බීච් එකට ඇදගෙන ගිහිල්ලා මුහුදට දාලා නැති කරලා දානවා. පහවදා ඉස්නා යනවා අයාන්න හම්බ වෙන්න. හැබැයි එයා කබීර්ට කියන්නේ මම ටිකක් හැවිදින්න යනවා කියලා. කබීර් ඉස්නාගේ බෑග් එකට පිස්තෝලයක් දානවා. ඒ ඉස්නාගේ ආරක්ෂාවට කියලා. ඒ ඉස්නා නම් ඒකට කැමති වෙන්නේ නැහැ. කබීර් කොහොම හරි බල කරලා එයාගේ පිස්තල්ලක ඉස්නාගේ බෑග් එකට දානවා. ඊට පස්සේ කබීර් ඉස්නාව කිස් කරනවා. ඉස්නා යනකම් ඉඳලා කබීර් යනවා අයාන්ගේ ගෙදර චෙක් කරන්න. ඒ යනකොටත් කබීර්ට හම්බෙනවා එයාගේ කලින් දවසේ මැරුණු යාළුවාගේ ඉයර්පොඩ් දෙකක්. එතනදී කබීර් දැනගන්නවා එයාගේ යාළුවට මොකක් හරි කරදරයක් වෙලා කියලා. ඒත් එක්කම කබීර්ට එතනදී එක ඩයරි එකක් හම්බෙනවා. ඒක කියවලා බැලුවට පස්සේ එයා දැනගන්නවා ඉස්නා කරන්නේ බොරුවක්, එයා වැඩ කරන්නේ බුද්ධිආශ නිලධාරීන්ට කියලා. මේ අතරේ ඉස්නා යනවා අයාන් හම්බ වෙන්න. ඒ වෙනකොටත් අයාන්ට කලින් දවසේ රන්වේ මුණු තුවාල එහෙමම තියෙනවා. ඒ වෙලේ අයාන් ඉස්නාට කියනවා එනේ තව පොඩි වෙලාවයි, කබීර් මේ හැමදේම දැනගන්න කලින් අපිට එයාව මරන්න වෙනවා කියලා. ඒ වෙලේ අයාන් ඉස්නාට විෂකුප්පයක් දෙනවා, ඒක කබීර්ට පොවන්න කියලා. ඒත් එක්කම අයාන් ඉස්නාට කියනවා කබීර් කියන්නේ කොච්චර දරුණු අපරාධකාරයෙක්ද කියලා. ඉතින් මේ ඉස්නා අයාන් කියපු විදිහට කබීර්ගේ කොෆි එකට ඒ විෂකුප්පිය දාලා ඒක හදලා දෙනවා. ඒත් කබීර් නම් ඒක බොන්නේ නැහැ. ඒ වෙලාවේ කබීර් කියනවා බුද්ධිආශ නිලධාරීන් කියන්නේ හොරු, එයාලා කරන්නේ තනිකරම සාමාන්‍ය මිනිස්සුන්ගේ මුදල් වංචා කරන එක විතරයි කියලා. ඒකට මම තදින්ම විරුද්ධයි කියලා කබීර් ඒ වෙලාවේ කියනවා. මෙයා එයාලාගේ බොරුවට අහුවෙලා ඉන්නේ කියලා කබීර් ඉස්නාට කියනවා. ඉතින් ඉස්නා මේ හැමදේම අහගෙන ඉඳලා එයාගේ ප්ලෑන් එක හරි ගිය නැති නිසා කබීර්ට ළඟුණා එයාගේ පිස්තෝලෙන් කබීර්ට වෙඩි තියලා දානවා. ෆිල්ම් එකේ අන්තිමට ඉස්නා කබීර් මැරුවට පස්සේ කබීර්ගේ හાર્ඩ් එකත් අරගෙන එනවා මේ අයාන් සහ එයාගේ ප්‍රධානියාව හම්බ වෙන්න. ඒ යද්දි මේ ප්‍රධානියා අයාන්ට කියන අපේ වැඩේ දැන් ඉවරයි, ඒක සාර්ථකයි, ඔයාට තියෙන්නේ මේ ඉස්නාව මරලා ඒ සාක්ෂිය නැති කරලා දාන්න කියලා. ඒත් මේ අයාන්න මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ ප්‍රධානිය කියන ඔයාට බැරි නම් මම ඒක කරන්න කියලා ඉස්නාව මරන්න හදනවා. ඒත් අයාන් ඒක නවත්තලා මේ ප්‍රධානියාව එතනම මරලා දානවා. මේ දෙන්නගේ රණ්ඩුව දැකපු ඉස්නා තවත් බය වෙනවා. ඊට පස්සේ අයාන් ඉස්නා ළඟට ඇවිල්ලා කියනවා මේ ඉන්නේ මගේ ප්‍රධානියා වගේම මගේ තාත්තා කියලා. ඒ වගේම අපිට කිව්වේ මේ මෙහෙම ඉවරුණාම කබීර් වගේම ඔයාවත් මරලා දාන්න කියලා.
ඒත් මං එහෙම කරන්නේ නැහැ මොකද මට ඔයාව ඕනේ කියලා අයහන් කියනවා. අයහන් ඉස්නාට කියනවා මේ හાર્ඩ් එක දීලා එයත් එක්ක යුරෝපයේ වටින ජීවිතයක් ගත කරන්නන්න කියලා. ඉස්නා එහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ඉස්නා අයහන්ට කියනවා ඔයාගේ බරුව අහලා මං අන්ධලෙස විශ්වාස කළ අහිංසක කවිරගේ ජීවිතය මරලා දැම්ම කියලා. එහෙම කියලා ඉස්නා හાર્ඩ් එකක් අරන් එතනින් පැනලා යනවා. ඉස්නාගේ අදහස වෙනස් වුණේ නැති නිසා අයහන් කිෂ්නාගේ පස්සෙන් ගිහිල්ලා ඉස්නාට වෙඩි තියනවා. ඉස්නා බිම වැටුණට පස්සේ අයාන් එතනට ඇවිල්ලා ඉස්නාව අනිත් පැත්තට පෙරලනවා. තවම ජීවතුන් අතර සිටි ඉස්නා අය කබීරව මරා දැමූ තුවක්කුවෙන්ම අයාන්ගේ පපුවට දෙපාරම වෙඩි තියලා මරලා දානවා. ඉතින් මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ මේකේ ප්‍රධාන චරිත වගේම ඉස්නාගේ මරණයත් එක්කමයි. ඉතින් ගයිස් මේ ෆිල්ම් එක මෙතනින් ඉවරයි. ඔයාලාට මේ ෆිල්ම් එක බලන්න ඕන නම් පළවෙනි දින ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් අපිව ලයික් කරන්න. ඒ වගේම මේ වගේ අමතුම ෆිල්ම් බලන්න ඕනේ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Thank you.